සුබදවසක් ඔයාලට. අපේ හඳ අතෝදාමනොත් එහෙම මොනවෙයිද? අද අපි කතා කරමු ඒ ගැන. විද්‍යාඥයෝ කියන්නේ හඳ නිර්මාණය වෙලා තියෙන්නේ පෘථුවියට වැටිච්ච උල්කාපාතයක් හඳ කියලා. ඒ උල්කාපාතයෙන් ගැලවිලා ගිය කොටස් වලින් හඳ නිර්මාණ වෙලා තියෙන බව තමයි පවසන්නේ. තවත් මතයක් තියෙනවා පෘථුවියේ නිර්මාණය වෙන මොහොතේදී හඳ ඇති වුණා කියලා. කොහොමනක් පෘථුවියේ ජීවය රැකෙන ප්‍රධානතම හේතුවක් විදිහට තමයි මේ හඳ පිහිටවල තියෙන්නේ. හඳ නැති වුණොත් එහෙම අනිවාර්යයෙන්ම වඩදිය බාධිය වලට බලපෑම් ඇති වෙනවා. හඳ නිසා තමයි මුහුදේ වඩදිය බාධිය පාලනය සිදුවෙන්නේ. බැරිලක්කත් හඳ තිවුන් නැතුනා නම් මුහුදේ තියෙන ජලය එක් පැත්තකට වැඩි වෙන්නත් අනිත් පැත්ත අඩු වෙන්නත් හේතු වෙනවා. ඔයාලා දන්නා පෘථුවිය තමම වටේ භ්‍රමණය වෙන හඳ තමයි අපේ දිවාරය ඇති වෙන්නේ. හඳ නිසා පෘථුවියේ වේගය බාල කරනවා. ඒ නිසා අපිට පැය 24ක් දවසකට වෙන් වෙලා තියෙනවා. හැබැයි හඳ නැතුනොත් එහෙම පෘථුවියේ වේගය වැඩි වෙලා දවසකට යන පැය ගාන අඩු වෙනවා. මේ පෘථිවි භ්‍රමණයේ වේගවත් වීම නිසා තව දෙයක් වෙනවා. ඒ තමයි අපේ වටා තියෙන සුළඟේ වේගයේ තියෙන ප්‍රමාණයට වඩා වැඩිවීම. ඒ සුළං ප්‍රවාහයත් එක්ක ගහකොළ වලට පවා බලපෑම් වෙන්න පුළුවන්. ඒවයි හැඩය, ඒවා ව්‍යුහය හුඟක් වෙනස් වෙන්න ඉඩ තියෙනවා. හඳ නොතිබ්බනම් අපේ රාත්‍රී ආස අපිට දීප්තිමත්ව දක ගන්න හම්බෙන්නේ නැහැ. සම්පූර්ණ කළුවර වෙලා තමයි දකින්න පුළුවන් වෙන්නේ. සමාහෙට තව අපිට රැට දැන සිසිලස ඒ කූලින් ගතිය නැති වෙන්න ඉඩකඩ තියුණා. සඳ නැතුනොත් එහෙම අපිට චන්ද්‍රග්‍රහණ දැක ගන්න ලැබෙන්නේ නැහැ. ඒව තමයි විද්‍යාත්මක වශයෙන් සිද්ධ වෙන බලපෑම සඳ නැතුනොත් එහෙම. හඳ නැති වුණා නම් අපිට වෙන ලොකුම බලපෑම තමයි අපේ ගීත සාහිත්‍යයට වෙන බලපෑම. අපේ සින්දුවල වැඩිපුරම හඳ ගැන කතා වෙනවා. හඳ සහ ආදරය ගැන කතා වෙනවා. හඳ නැති වුණා නම් සාහිත්‍යකරුවන්ට ආදරය වර්ණනා කරන්න දෙයක් නැති වෙනවා. හිතනවා මේ වීඩියෝ එකෙන් ඔයාලා මොන හරි දෙයක් ඉගෙන ගන්න ඇති කියලා. ඔයාලා මොන හරි දෙයක් ඉගෙන ගත්තා නම් අපේ channel එක අනිවාර්යෙන් subscribe කරන්න. වීඩියෝ එක like එකක් දාන්න. පුළුවන් තරම් ඔයාලගේ යාළුවන් අතර වීඩියෝ share කරන්න. එහෙනම් අපි තවත් වීඩියෝ එකකින් හම්බෙමු. සුබ දවසක්.